මේ වගේ ගුරු දින කීයක්නම් පහුගිය වසරවල පැවතුණාද? මේ වගේ ගුරු දින කීයක්නම් පසු වුණාද? නමුත් අපේ ගැටලු වලට විසඳුම් ලැබුණාද? අපේ ගැටලු එහෙමමයි. ඒ ගැටලු ඒ විදිහටමයි. ඒ සැමරුම් කොයිතරම් පැවතුවත් අපේ ගැටලු එහෙමමයි. ඒවට විසඳුම් නැහැ. ඕ ජපානය කියන්නේ සෑමාංශකින්ම දියුණු රටක්. ජපානයේ ලෝක ගුරු දිනයක් කියලා ඒගොල්ලෝ සමරන්නේ නැහැ. ඒගොල්ලන්ට හැමදාම ගුරු දිනයක්. 365 දවසෙම ගුරු දිනයක්. ඒ ගුරුවරයා බොහෝම උසස් මට්ටමක හැම අංශකින්ම උසස් මට්ටමකින් ජීවත් වෙනවා. අපිට හැමදාම පාරට බහින්න වෙනවා විවිධ ඉල්ලීම් ඉල්ලලා. ඒ කියන්නේ අපේ පඩිය වැඩි කරගන්න කියන එක නෙමෙයි අපි මේ කියන්නේ. අපට ලැබිය යුතු වැටුප ලබා දෙන්න. අපි කියන්නේ අපට ලැබිය යුතු වැටුප ලබා දෙන්න. දින 128ක අඛණ්ඩ අරගලයක් එහි ප්‍රතිඵලයක් විදිහට මේ අය අර ඔඩු දුවපු තුවාලෙට පුංචි පැලැස්තරයක් අලවනවා වගේ 2022 ජනවාරි 1 වෙනිදා ඉඳලා ලැබිය යුතු වැටුපෙන් තුනෙන් එකක් ලබලා දුන්නා. එතකොට 2021 දෙසැම්බර් 31 ඉඳලා ආපස්සට ඒ ගුරුවරුන්ට ඒ කිසිම ඒ ලැබීමක් ලැබුණේ නැහැ. සාමාන්‍යයෙන් බැලුවොත් 2021 දෙසැම්බර් 31 සහ 2022 ජනවාරි 1 ඔය අතරතුරේ සමහරකට පැය ගානක වෙනසට වැටුප 30,000ක විතර විෂමතාවයක් තියෙනවා. ඊළඟට පාරිතෝෂිකය ලක්ෂ 9ක විතර වෙනසක් තියෙනවා. මොනතරම් අසාධාරණයක්ද. තුනෙන් එකක් හරි ඒ අයට ලබා දීපු එක ගැන අපි සතුටු වෙනවා. නමුත් එතකොට 2021 දෙසැම්බර් වල ඉඳලා ආපස්සට ගුරුවරු ගැන ඒ ගැන කවුද කතා කරන්නේ? ඒ අයගේ ගැටලු ගැන කවුද කතා කරන්නේ? ඒ විශ්‍රාමිකින්ට ගැටලු නැද්ද? ඒ වැඩි දෙනෙක් අසනීප තත්ත්වයෙන් ඉන්නේ. ඒ අයට බෙහෙත් ගන්න ගියාම තවත් තමන්ගේ අසනීපය වැඩි වෙනවා. විශ්‍රාමික ගුරුවරුන්ගේ ගැටලු ටික විසඳලා දෙන්න. එහෙම නැකෙරුවොත් අපි මීට වඩා දැඩි ක්‍රියාමාර්ගයක නිරත වෙනවා. නා කරලා අඩුම තරමින් මේ ගුරු දිනේවත් අර්ථවත් ගුරු දිනයක් කරන්ද, එහෙම නැත්නම් අපි මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්නවා කියලා සියලුම විශ්‍රාමික ගුරුවරු වෙනුවෙන් මම සපත වෙනවා. ස්තුතියි.